समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सन्दमं मुनिराजस्य सुनन्तु संघमुक्तदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य शीलवावत सम्पन्नो पन्यवासुसमाहितो मुहुन्तं पमादमत्थाय व्यङ्गेनुरुन्धमानसो पञ्जस्मिं गहिन्वान् शीलाय उपनीतो कामं खादतु मं व्यङ्गो मङ्गो कायो अचेतनो पटिलन्धे कम्मन्तानं हि मरणं इति बन्धपं स्वामी भाग्यवन्तु अरिहन्तु सम्मा सम्बुद्धरजानन्वहन्सेगे अनन्त सुविशुद्धशीलस्कन्धयट् मागे नमस्कारय वेवा अतिपूजनीय महा संघरत्नें अवसर सदहति कारुणिक पिन्वत्नि उतुम पुरपसलस्वक बहू दवसे ओब हेम सियलु दिनाटमत अपटत බොහෝම චිත්ත ප්‍රසාදයේ එළවන දර්ශනයක් තමයි සිල්වතුන් වහන්සේලාගේ දර්ශනය. ඒ මේ සිල්වත් උතුමන් වහන්සේලා ලෝකෙහි විද්‍යමානව පවතින සම්බුද්ධ ශාසන කාලයක බුද්ධෝත්පාද කාලයක අපි හැමදිනාම මේ පෙහෙවස් සමාදන් වෙලා උතුම් සීලයකින් සමන්විතව ප්‍රතිපත්ති ධර්ම සපුරා ගන්නට බලාපොරොත්තු වෙන උතුම් මොහොතක්. අපේ ලෞතර තථාගත සරුවක්නි බුදුරජාණන් වහන්සේගේ සීලස්කන්ධය තරම් මේ ලෝකී තුන් ලොව කිසිදු අන්‍ය ශාස්ත්‍රූන් වහන්සේ නමකගේවත් කිසිදු දිව්‍ය බ්‍රහ්මාදී මේ තුන් ලෝතල වාසී කිසිවෙකුවත් ඒතරං සුපරිසුද්ධ සීලස්කන්ධයක් කිසිවෙක් තුල තිබුණේ නැහැ බුදුරජාණන් වහන්සේගේ තරම්. එනිසා බුදුරජාණන් වහන්සේ සීලයෙන් අග්‍රහයි. ඒ සීලය බුදුරජාණන් වහන්සේ රක්ෂා කරගන්නට පාරමිතා ධර්මයක් වශයෙන් සාරා සංකල්ප ලක්ෂයක් මුළුල්ලෙහි
ආකාර තුනකින් පරිපූර්ණත්වයට පත් වුණා. මෙලෝකෙහි සත්වයාට මිනිසයාට පින්වත්නි සීලය ගොඩක් වටින එකක් ආභරණයක් කියලා කියනවා. නමුත් සීලය කොයිතරම් ආභරණයක් වුවද කොයිතරම් වටිනා උතුම් කරුණක් වුවද ජාති අංග දරු ආදී කියන බාහිර කාරණා නිසා විසිරී පැතිරී බිඳී කැඩී සිඳී යන්නට පුළුවන්කම තියෙනවා. රෝගාබාධ නිසා සීලය භේද වෙන්නට පුළුවන් දුස්සීල වෙන්න පුළුවන්. ශරීරාවයව නිසා අංග ප්‍රත්‍යංග නිසා දූදරුවන් නිසා ධනය නිසා තව තව නොයෙක් දෑ නිසා මෙලෝකෙහි ප්‍රතජ්ජන ස්වභාවය තමයි සීලය ස්ථීර නෑ කියන කාරණේ. නමුත් ලෞතුරා තථාගත සර්වඥයන් වහන්සේගේ උත්තම වූ සීලස්කන්ධය පින්වත්නි එහෙම කවර කවම දාවකවත් බුද්ධත්වයට පත් වූ දවසේ හිට විභේදනය වෙන්නේ නෑ විශේෂ වන්නේ නෑ. ඒ නිසා සිව්පසේ නිසාවත් උන්වහන්සේ මොනයම්ම කාරණයක් නිසාවත් නින්දා පහසාවම බොහෝ වෙලාවට දුස්සීල වෙනවා අපි. නමුත් බුදුරජාණන් වහන්සේට මොනතරමේ බාධාවන් පැමිණියත් උන්වහන්සේ සීලයෙන් වික්ෂෝභ භාවයට පත්වන්නේ නැත කියලා සඳහන්ව පවතිනවා. ඒ නිසා ස්ථීර සීලයක පිහිටි ලෞතුරා සර්වඥ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය තුළ මට ඔබ අප හැම සියලු දෙනාටම අද සීලය පුරන්ට ලැබිලා තියෙනවා. ඒ නිසා මේ ලැබිච්ච උතුම් භාග්‍ය මේ වාසනාව මේ ධර්මලාභය අකුරටම පිළිපැද ගන්න පුළුවන් වුණොත් අද දවසේ අපි ලොකු ජයග්‍රහණයක් සීලය සම්පූර්ණ කරලා ප්‍රතිලාභ කරගත්ත බවට අපට සහතික වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම පින්වත්නි බොහොම සන්තෝෂමත් භාවයට පත්වෙන්න පුළුවන්කම ලැබෙනවා. ප්‍රීති ප්‍රමෝද්‍ය දෙක වැඩෙනවා. සාදු සාදු කියා සතුටු වෙන්න ඕනි. අපි ලෞතුරා තථාගත සර්වඥ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ වැඩ සිටිය මහා බලවන්ත තේජවන්ත මහා උතුමන් වහන්සේලා අතර සාරිපුත්ත මහරහතන් වහන්සේ ම ශ්‍රේෂ්ඨ වෙනවා. ඊළඟට මහමුගලන් මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, නන්ද මහරහතන් වහන්සේ ආදී මේ මහා රහත් උත්තමයන් වහන්සේලාගේ අපදාන දෙස බලනකොට උන් වහන්සේලා සාංසාරික ජීවිතවල බොහෝ කාලයක් බ්‍රහ්මචර්ය ජීවිත, සීලවන්ත ජීවිත, ප්‍රවෘජ්ජාමය ජීවිත ගත කරගෙන සුපිරිසුද්ධ සීලස්කන්ධයකින් උන්වහන්සේලා පැමිණිලා තියෙන්නේ. එම නිසා උන් වහන්සේලාට පුළුවන් වුණා මේ ගෞතම බුද්ධ ශාසනයෙහි පරමාදර්ශී උත්තමයන් වහන්සේලා බවට පත්වෙන්ටත් සසර ගමන් නිමා කරන ලෝක සත්වයාට නිමා කර ගැනීම සඳහා මාර්ගෝපදේශයේ බුද්ධ අවවාදය අනුව සලසා දෙන්ට. එනිසා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේලා අතවැසි 500 නමක් නිතරම ගැවසුණා. ඒ වගේම ආනන්ද ස්වාමින් වහන්සේගෙත්, මහා කාශ්‍යප ස්වාමින් වහන්සේගෙත්, මහා මෞද්ගල්‍යාන ස්වාමින් වහන්සේගෙත් ඔය ඔය විදිහට ඒ ප්‍රාගුණ්‍යයන් දියුණු කරගෙන ඒ ආකාරයෙන් සසර ගමන ඇවිදිලා අපේ ගෞතම බුද්ධ ශාසනයේදී ඒ මහා පුණ්‍යවන්තයෝ එක බණපදයකින් දෙහිකින් ධර්මයේ සාක්ෂාත් කරලා සංසාර දුක් නිවා කරගෙන සදාකාලිකවම හැඳුම් වැළපුම් නිමා කරන්නට තරම් මහා භාග්‍යවන්ත උත්තම පිරිසක් කියන තැනට වැටුනේ පින්වත්නි ප්‍රධානවම මේ සීලය හොඳින් ආරක්ෂා කරගෙන කටයුතු ආරම්භ කරපු නිසායි. එනිසා තමයි අර බුද්ධ වචනයක් තියෙන්නේ සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ යනාදි වශයෙන්. ඉතින් මේ සිල්වත් බව අපි හැමෝටම වටින දෙයක්.
අපහසු දෙයක් දුෂ්කර දෙයක් නමුත් උතුම් දෙයක්. එනිසා නිරායාසයෙන්ම සීලයක පිහිටන්ට ජාතිසෝතාපන්නයෙකුට හැර සාමාන්‍ය කෙනෙකුට බැහැ. ආයාසයක් යොදලා පරිශ්‍රමයක් යොදලා මේ සිල්වත් බව තමා තුළ උපවත් කර ගන්නකොට මහා පුදුම සැපයක් මේ හිතට සැනසීමක් දැනෙනවා. ඇත්තයි ඒ කතාව සිල්වත් වෙන්ට වෙන්ට හිත එකලස් වෙනවා. ඇවතුම් පැවතුම් සංසුන් වෙනවා, සංවර වෙනවා. තමා දිසට බලන්ඩම හිතෙනවා, තමන්ගේ හිත ගැනම මෙනෙහි කරන්න හිතෙනවා. හිතේ පහළවන චෛතසික ධර්මයන් සිතුවිලි පිළිබඳවම සිහිකල්පනාව මෙහෙවමින් චිත්තේ චිත්තානුපස්සී විහරති කියන බුදු වදනට අනුව වාසය කරන්නට ලැබෙනවා. ඒක ලොකු වාසනාවක්, ඒක ලොකු ලාභයක්. එසේ නොවුනොත් පින්වත්නි, අපි නිතරම බාහිර පුද්ගලයන් කෙරෙහි, ස්ත්‍රී පුරුෂයන් කෙරෙහි, ගිහි පැවිදි අය කෙරෙහි, නානා රූප විසභාගී අරමුණු කෙරෙන් අපේ හිත නිතරම යොමු වෙන්න බලනවා. චක්කුණ සංවරව සාදු, මේ ඇස සංවර කර ගන්නට ඒක ගොඩක් වටින දෙයක් කිව්වා. ඒ වගේම මේ සෝතීන්ද්‍රය කන සංවර කර ගන්න, ඒකත් ගොඩක් වටින දෙයක් කියලායි දේශනාවේ තියෙන්නේ. ඔය විදිහට පින්වත්නි, මේ සදායතනයන් සංවර වෙන්න සංවර වෙන්න ඇත්ත වශයෙන්ම කියතුත් ලොකු සහනයක් හිතට දැනෙනවා, ලොකු උපේක්ෂාවක් හිත තුළ වැඩෙනවා. බාහිර ස්වරූප පිළිබඳව අපි අපේ චිත්තාභ්‍යන්තරයට ගන්නේ නැතුව, ඒ අරමුණක් පැමිණිවහා පළවා හරින්ට තරම් බලවත් චිත්ත ශක්තියක් නිරායාසයෙන් නෙවෙයි ආයාසයෙන් උපදවා ගත්තහම ලොකු සතුටක් හිත තුළ දැනෙනවා. බාහිර වශයෙන් දකින වර්ණ රූපයේ දෙස බැලුවාම අපට පේන දෙයක් තමයි නොයෙක් නානාවිද වර්ණාවලියක් වර්ණ රූපය තුළ තියෙනවා. ඒ වර්ණ රූපය කියලා කියන්නේ අපිට බාහිරව පේන පණ ඇති පණ නැති වස්තුන්. පණ ඇති වස්තු වලට කියනවා සචේතනිකයි, පණ නැති වස්තු වලට කියනවා අචේතනිකයි. ස්ත්‍රීන් පුරුෂයන් ආදී ඒ ඇත්තු ත්‍රිසං සතුන් ඔය ඔක්කෝම වැටින්නේ සචේතනික වස්තු, ඒවත් වර්ණ රූප වශයෙන් අපි ගන්නේ. ඒ රූපය ගන්නවා නෙමෙයි. ඊළඟට ගහකොලාදී ඒ සියල්ලම වැටෙන්නේ පින්වත්නි අචේතනිකයි, හේතුව විඥාන ධාතුවක් නොමැතිකම නිසා. මේ වස්තුන් පිළිබඳව අපි නොයෙක් විදිහේ අරමුණු ඇරගෙන ඒ අරමුණු අධ්‍යාරයෙන් අධ්‍යාත්මික ආයතනවලට පමුණුවලා අපි ඒ පිළිබඳව පරිපාචිත වශයෙන් නොයෙක් විදිහට බෙදා දක්වා විමසන්ට පුරුදු වෙනවා. ඒක අනවශ්‍ය කරුණක් කියන එකයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙන්නේ. සාදු කියන්න. ගැඹුරු කරුණක් හිත පිළිබඳව නුවණින් අද සලකා ගන්න. බාහිරයට හිත යොමුවනවාට වඩා අභ්‍යන්තරයට හිත යොමුවන එකයි බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ බුද්ධ අවවාදය. ඒ නිසා ඒ බුද්ධ අවවාදය හොඳින් මැනවින් අපේ ජීවිතවලට ගන්න නම් අපි එකලස් බවට පත්වෙන්න ඕනේ. එකලස් බවට පත්වෙන්න තියෙන මුල්ම මිනුම් දණ්ඩ තමයි පින්වත්නි අපේ වචනයෙන් සංවර වීමත්, ඒ වගේම අපේ ඇවතුම් පැවතුම් සංවර කර ගැනීමත්, අපේ කය සංවර කර ගැනීමත්. ඒ නිසා කාය වාචා යනාදී සමෝදානය සීලය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන්නේ ඒකයි. ඇසට දකින්ව යම් යම් අරමුණු, කනට ඇහෙන්ව යම් ශබ්ද රූපාදිය, ඒ මේ අරමුණු අපි පුළුවන් තරම් අපේ දේවල් බවට පත් කර ගන්න එපා. ඒ අරමුණු ආධුනික අරමුණු වශයෙන් ඒ තැනම තියන්ට බලන්න. දැන් උපමාවක් උදාහරණයක් ගත්තාම මේ වනාන්තරයේ බැලුවහම දැන් මම මේ වඩිනකොට මට අරමුණක් ආවා. මේ හැම තැනම තියෙන්නේ කටුපිල ගස්. ඒ වගේම තව තව තියෙනවා මස් බැද්ද ආදී නොයේ ශාරීරියේ තැවරුණු, ශාරීරියේ ස්පර්ශ වුණුත් බොහෝම වේදනාගෙන දෙන, ශාරීරියේ සිදුරු වෙන, ලී ගලන, දුක් දෙන නොයේ ගස් තියෙනවා. අටපිල ගස් ආදී නොයේ ගස් වර්ග.
පින්වත්නි දැන් අපි බැරි වෙලාවත් ඔය මස් බැන්ද ගහක එහෙම නැත්නම් කටු ගහක අපේ ශරීරය යම් හේකින් ස්පර්ශ වූතින් ඒ කටු ඇනෙනවා. ඒ ගහේ තියෙන කාරණා තුනක් තියෙනවා, එකක් ලක්ෂණේ, අනික කෘත්‍යය සහ පඤ්ඤත්තිය කියලා. එහෙමනම් ඒ පඤ්ඤත්තිය පැනවීම සම්මුතිය තමයි ඒ ගහේ නම. ඊළඟට ලක්ෂණය තමයි ඒ ගහේ පවතින ගතිකත්වය කියලා කියනවා. රෞද්‍ර ගතිය, කටුක ගතිය, රළු ගතිය, ගුරුසු ගතිය, තියුණුව පැවතිලා තියෙන ගතිය. ඒකට කියනවා ලක්ෂණය කියලා ඒ ගහේ තියෙන. කටු ගහේ කියලා හිතමු. ඊළඟට ඒ කෘත්‍යය තමයි එයින් සිද්ධ වෙන දේ. එමනම් අපේ ශරීරයේ තැවරණ හොතින් ස්පර්ශ හොතින් මේ ශරීරයේ සියුම් සම ඉරා යනවා. ශරීරයේ සිදුරු වෙනවා, තුවාල වෙනවා, ගෑවෙන ගෑවෙන, ස්පර්ශ වෙන ස්පර්ශ වෙන තැන දුක්ගෙන දෙනවා, වේදනා ගෙන දෙනවා, ලී වැගිරෙනවා, රුධිරේ වැගිරෙනවා. ඉතින් කෘත්‍යය. එහෙමනම් පින්වත්නි මේ බාහිරයේ තියෙන කටුගහක් දිහා සිත අරමුණු කළාම කය ස්පර්ශ කළාම සිද්ධ වෙන කරුණ ඔය අරමුණක් වශයෙන් බලන්න. මේක උපමාවක්, එහෙම නැත්නම් නිදර්ශනයක් වශයෙන් කිව්වේ. නම් ඒ කටුගහේ ගතිකත්වයේ එහෙම නැත්නම් ලක්ෂණය කෘත්‍ය පිළිබඳව නුවණින් සලක ගන්න අය ඒ කටුගහ ස්පර්ශ කර ගන්න යන්නේ නැහැ. මොනම විදිහින්වත් මෑත් වෙලා තමයි වාසය කරන්නේ. අන්නේ වගේ තමයි මේ බාහිරව දකින්නදී දකින අරමුණු. ස්ත්‍රීන් වෙන්නට පුළුවන්, පුරුෂයන් වෙන්නට පුළුවන්, ගිහි පැවිදි කවුරු වුණත්, පණ තියෙන, පණ ඇති, පණ නැති වස්තු මෙව්වා අපි ස්පර්ශ කරගන්න යන අරමුණ ගැනයි මේ කියන්නේ. අර බාහිරව ස්පර්ශ වුණාම වෙන අරමුණ උපමා කරගන්නට මානසික ස්පර්ශය ඊට වැඩිය බරපතලයි. මානසිකව ස්පර්ශ වෙනකොට මේ ස්ත්‍රිය හිනා වෙනවා, මේ ස්ත්‍රිය කතා කරනවා, මේ ස්ත්‍රිය නටනවා, ගයනවා, වයනවා, නොමනා විදියට හැසිරෙනවා, මේ පුරුෂයා මෙහිමයි, අනාදි වශයෙන් ස්ත්‍රී පුරුෂාදීන් පිළිබඳව අපි වග විභාග සොයන්නේ ගියෝතින් අපට වෙන්නේ අර කටුගහක පටලැවිලා අපේ ශරීරයේ සිදුරු වෙලා ලේ රුධිරයේ ගලලා හැඬුම් බැලපුම් සහිතව තමන් ආ වැඩේ කරගන්න බැරුව අතරමං වෙලා මම්මුලා වෙලා බොහෝ ශෝක කරන්න. එම නිසා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයට අනුව කල්පනා කරාම ලොකු සැනසීමක් දැනෙනවා. අපි මොකටද කටුගස්වල පටලැවෙන්නේ, කටුවැල්වල පටලැවෙන්නේ? ඒව මොනවද? ඇහින් දකින රූප, කනින් අහන ශබ්දාදී කියන මෙන්න මේ අරමුණු, ප්‍රිය වේවා, අප්‍රිය වේවා, මධ්‍යස්ථ වේවා, එවැනි බාහිර අරමුණු අධ්‍යාත්මික වශයෙන් අරමුණු ආත්‍යහාරය කරන්නේ නැතුව, ගන්නෙ නැතුව උපේක්ෂා සහගත බවට පත්වෙන ලක්ෂණ පඤ්ඤා ප්‍රකෘතිය දැනගන්න. මේ ගහේ හැටි මෙහෙමයි, ගහේ ලක්ෂණය මෙහෙමයි, කෘත්‍ය මෙහෙමයි, පඤ්ඤත්තිය මෙහෙමයි කියලා සති සම්පජානකාරීව පින්වත්නි කල්පනා කරනකොට අපි බොහොම පරිස්සම් වෙනවා, අපේ හිත රැකෙනවා, ආරක්ෂා වෙනවා. ඒ පඤ්ඤත්තිය තුළම හටගත්තා වූ යම් විපරීත ස්වභාවයන් වෙත්නම් ඒ පඤ්ඤත්තිය තුළම ස්ථිති භංග වශයෙන් නිරුද්ධ වෙලා යනවා. නම් අපි හොඳ නාද හිතට ගන්ඩ හොඳම අරමුණ තමයි බාහිරයට හිත යොමු නොකොට බාහිර අරමුණු දෙස හිත යොමු වෙනකොටම ඒ පුද්ගල ස්වභාවයෙන්, සම්මුති ස්වභාවයෙන් අපි දකින අය පිළිබඳව, ඒ අයගේ ලක්ෂණය පිළිබඳව, කෘත්‍යය පිළිබඳව සිත් යොමු නොකොට ඒ ලක්ෂණය, ඒ කෘත්‍ය සමන්විත වූ ඒ පඤ්ඤත්ති සංඛ්‍යාත පනවන ලද පුද්ගලයා තුළම හටගන්නා වූ හටගත්දී පැවිතිලා ඒ තුළින් නිරුද්ධ වී යනවා. මට ඒ අවශ්‍ය නැති දෙයක්, අනවශ්‍ය කරුණක් කියන සිහිය උපදවා ගන්නට ඕනේ. එතකොට පින්වත්නි ලොකු සාන්තියක්, ලොකු සැනසීමක් හිතේ ඇති වෙනවා. බොහෝ දුරට අපිට ගොඩාක් දුක් වැඩි වෙලා තියෙන්නේ අපි තුල ඇති වෙච්ච දුකට වඩා බාහිර දුක්ඛයන් අපේ సంతානිය තුල ආධ්‍යාරය කිරීම කියන එකයි ලෝතුරා බුද්ධ වචනයව පවතින්නේ. එනිසා අද දවසේ ප්‍රිය වූ චක්කුණා, ප්‍රිය වූ ඇසකින්, ප්‍රිය වූ
සිව්විරියාව පැවැත්වීමකින් අපි අද ජීවත් වෙනවා අපේ ජීවිතය අද පවත්වනවා ආධ්‍යාත්මික ආයතන කෙරෙහි සිත යොමු කරනවා කියන තමන් දෙසට නැමිච්ච හිතක් ඇති කරගත්තාම තම චිතසංතානයේ පහළවන්නා වූ නොයෙක් විදිහේ නොයෙක් මාදිලියේ විප්‍රකාර චේතනාවන් ගැන සොයා ගන්නට පුළුවන්කම ලැබෙනවා. අන්න එතකොට පුළුවන් වෙනවා තමන්ගේ හිත අර චිත්තානුපස්සනා සතිපට්ඨානය තුළ යම් පමණකට පවත්වලා තමා පිළිබඳව සොයා විමසා බලා තමන්ගේ ඒ පහළවන චෛතසික ධර්මයන් පිළිබඳව සිහියෙන් දැනගැනීමේ ශක්තිය උපදව ගන්න. එතකොට පින්වත්නි ලෝභ මූලික සුත්සිත් දෝෂ මූලික සිත් මෝහ මූලික සුත්සිත් සියල්ලම හොයා ගන්නට ටික ටික හරි පුහුණුවක් ඇති වෙනවා. ලෝභ සිත් 8ක් තියෙනවා ආදී වශයෙන් ඔහොම එකිනෙකට අපි ඉගෙන ගන්නවා. අකුසල් සිත් 12 ගැන ඒව වචන වශයෙන් දැනගද්දී නැති වුණත් පින්වත්නි අපිට ලොකු සතුටක් ඇති වෙනවා. අනේ දැන් මේ හිතේ ඇති වුණේ මෙහෙම අරමුණක් නේද කියලා. දෙක අවස්ථාව ඊ හවස් භාගයේ මම යම් කරුණක් නිසා මේ පහළට වඩින වෙලාවේ කුටියේ මුලින්ම සෝමනස සිතක් පහළ වුණා, සතුටක් ඇති වුණා. ඊට පස්සේ ටික වෙලාවක් ගිහිල්ලා මට දේශසහගත අකුසල් සිතක් පහළ වුණා. දේශ අරමුණක් ඇති වුණා යම් කරුණක් නිසා. පුද්ගලයේ හිටියේ නැහැ යම් කරුණකදී ඇති වුණා. ඒ වෙලාවේදී මම කල්පනා කළා අරමුණ අනේ මම ඇයි මෙහෙම වෙන්නේ, මේ දේශාරමුණ මට ආව නේද, මේක මට පීඩාවක්, මට වේදනාවක්, මේක මට දුකක් නේ, මට ඕනේ නෑ ඒක, මම යනවා වෙන තැනක කියලා මම හිමින් හිමින් බැහැගෙන මේ ශාලාව දෙසට පැමිණියා. ඇවිදින්න සිහියෙන් යුක්තව ඒ කරන කියන කටයුතු හා බල බලා සිහියෙන් ඉන්නකොට අර අරමුණ අමතක වෙලා ගියට පැත්තකින් ඒක තදංග වශයෙන් යට කරන්න ඒ වෙලාවේ ශක්තිය තිබුණ නැති වුණත් මම අරමුණ වෙනස් කළා, ඇස වෙනස් කළා. ඊට පස්සේ ආයෙ කුටියට වැඩම කරලා අර අරමුණ ආයෙ මට සැතපෙන්න ලං වෙනකොට ස්මරණය වුණා. ඒ වෙලාවේදී මගේ හිතේ ද්වේෂය තිබුණේ නැහැ. ඒ වෙලාවේ මගේ හිතේ අර අරමුණ පිළිබඳ උපේක්ෂාවක් තිබුණේ. එතනින් ඒ තිබිච්ච සාමාන්‍ය අල්ප මාත්‍රික උපේක්ෂාසිත මම තවත් දියුණු කරන්නට නැවත 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 ඒ තියෙන නිස්සාර භාවයත් මට තියෙන අනර්ථයත් ඒ අකුසල් සිතෙන් මට තියෙන ලාභයත් ගැන නැවත 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 සිහි කළා. අනේ බොහෝම සැපසේ සුවසේ සැතපුණා, කුසල් සිතෙන් සැතපුණා. ඉතින් ලොකු වාසනාවක් ලැබුණා. උදේ මම පොඩි ස්වාමීන් වහන්සේටත් දුරකථනින් කතා කරලා කිව්වා, අරියධම්ම ලොකු ස්වාමීන් වහන්සේ මම ඊයේ දවස් ඊයේ රාත්‍රි දැන් අලුයම් වෙනකම්ම සිහිනෙන් දුටුවා. උන්වහන්සේට අප උපස්ථාන කරන උන්වහන්සේව අල්ලගෙන වඩිනවා. ඒ සියලුම කටයුතු කරන සානා මගේ දිහා බලාගෙන ඉන්නවා, මොකුත් කියන්නේ නැහැ. දැන් අපේ අපවත් වී වදාළ අති පූජ පරම පූජනීය බෝධිසත්ව ගුණෝපේද නාගවෙනේ අරියධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඊයේ අලුයම් අද අලුයම් වෙනකන් ජීවමාන අපත් සමගම වැඩ ඉඳියා කියන චිත්ත ප්‍රසාදයක් මගේ හිතේ ඇති වුණා. ඒ සතුට වැඩි වෙනඳ මම පොඩි ස්වාමීන් වහන්සේලා මතක් කළා. ඒ නිසා පින්වත්නි මම මේ කල්පනා කරපු දේ තමයි අපේ මේ හිතවල තියෙන අඩුපාඩුකම් නිසා තමයි හැම අවුලක්ම මේ සංසාරයේදී අපිට ගොඩ නැගී තියෙන්නේ. ඒ නිසා අපි පුළුවන් තරම් සිහිය උපදවාගෙන සිහියෙන් යුක්තව අපි පරම පරිශ්‍රමයක් යොදලා අපේ මේ සංසාර දුකින් නිදහස් වීම සඳහා තමන්ට අවශ්‍ය කරන සත්‍ය මේ ධර්මයේ තුලින් දියුණු කර ගන්නට ලැබේවා කියන අදිෂ්ඨානය අද ඇති කර ගන්නට ඕනි. එතකොට පින්වත්නි ඒ තුලින් කාට නැති වුණත් තමන්ට ලොකු සන්තෝෂයක් ලොකු සැනසීමක් ලබා ගන්නට පුළුවන්. මාර කෙටියෙන් මාතෘකා කළේ බොහොම වටින ගාථාවක්. ශීලවාවත සම්පන්නෝ පඤ්ඤවා සුසමාහිතෝ යනාදි ගාථාවේ ඉතාමත්ම වටින අර්ථ සිද්ධියක් සිද්ධ කරගත් සාමීන් වහන්සේලා ගැනී දේශනාවේ සඳහන් වුණේ අපි ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේගෙන් ඒ ජීවමාන බුද්ධ කාලීතරා සාමීන් වහන්සේලා 39 කර්මස්ථාන ලබාගෙන කමඨහං ලබාගෙන භාවනා උපදෙස් අරගෙන
වනාන්තර ගත වෙලා වනාන්තරයක උන්වහන්සේලා වස් කාලයක් වස් එළඹුණා. වස් සමාදන්ව උන්වහන්සේලා අදිෂ්ඨානයක් කරගත්තා සීලේ සමන්විතව. අපි කිසිදු භික්ෂුවක් බස්සාරාමතා සංඝනිකාරාමතා දෙකෙන් වාසය නොකරමු. බස්සාරාමතා කියලා කියන්නේ නිතර කතා බහ නොකරමු. සංඝනිකාරාමතා නිතර එකතු නොවෙමු. එනිසා තුන් කල්ලි පෙරයම මැදියම අලුයම් තුන් කල්ලිහිම අපි මහණදම් පුරමු. සීක ප්‍රතිපදාව අපි පිළිපදිමු කියලා අදිෂ්ඨාන කරගෙන උන්වහන්සේලා 39 වහන්සේ සීල භාවනා සති සමාධි ඥාන වඩමින් වාසය කළා. නින්දකුත් නැ, නිද්‍රෝපගත වීමකුත් නැ, මැදියම් යම යම අලුයම වෙනතුරු උන්වහන්සේලා කටයුතු කළා. අලුයම් කාලේ සාමින් වහන්සේලාට ස්වභාවයෙන්ම නිදිමත ගතියාම උන්වහන්සේලා විවේකවත් වුණා. ඔයි විවේකවත් වුණාම මේ වනාන්තරයේ මහා නපුරු ව්‍යාග්‍රයෙක් මේ ස්වාමින් වහන්සේලා 39 දැකලා මඩ සුදුසු ගොදුරු 30ක් තියෙනවා නේද කියලා දැනගෙන දවසින් දවස ඇවිදින් අර ස්වාමින් වහන්සේලා එක එක ස්වාමින් වහන්සේලා නින්දට වැටුණු වෙලාවේදී අරගෙන ගිහින් අනුභව කළා. ඔය විදිහට පළවෙනි නම, දෙවෙනි, තුන්වෙනි, පස්හයවෙනි, හත්වෙනි නම් දක්වා ගිහින් 15 නමක්ම සාමීන් වහන්සේලා මේ ව්‍යාග්‍රයා, නපුරු ව්‍යාග්‍රයා අනුභව කළා. පොහොය කෙළඹුණා. 15 නමක් අතුරුදහන් වුණාන් පස්සේ පොහොය කරන වෙලාවේදී ලොකු ස්වාමීන් වහන්සේ ඇහැව ඇවැත්නි කෝ අනිත් 15 නම. ඒ වෙලාව මතක් කළා ස්වාමීනි නපුරු ව්‍යාග්‍රේ කෙවිල්ලා උන්වහන්සේලා අරගෙන ගියා. මොකද මතක් නැකලේ කතා බස් නැතුව විවේකවත්ව එකතු වෙන්නේ නැතුව ඉන්න අවවාද කරගත්තනේ. එනිසා සාමීනි කිසිවක් කිව්වේ නැහැ. හොඳයි එහෙමනම් නැවත එවැනි ව්‍යාග්‍රීක් පැමිණියොතින් මතක් කරන්න කිව්වා. ඉතින් එදා දවසේ පින්වත්නි තරුණ සාමීන් වහන්සේ නමක් නිද්‍රෝපගතව ඉන්න වෙලාවේ 16 වෙනි නම අර ව්‍යාග්‍ර ඇදගෙන යන වෙලාවේ මෙන්න ව්‍යාග්‍රීක් පැමිණිය ව්‍යාග්‍රීකාව කියලා වචනයක් ප්‍රකාශ කළා. අනි ස්වාමීන් වහන්සේලා පින්වත්නි ගිනි කබලත් ඒ වගේම උළුවත්තත් අරගෙන, උළුවත්තත් ඇරගෙන සැරේටියත් අරගෙන අර ව්‍යාග්‍රය පසපස පැන්නුවා. නමුත් ව්‍යාග්‍රයා කවුරුත් නොදන්න කෙටි මාර්ගවල අර තරුණ ස්වාමීන් වහන්සේත් අරගෙනම ගියා. ගිහින් ගල් කුලක් උඩ තියාගෙන ස්වාමීන් වහන්සේව අනුභව කරන්න පටන් ගත්තා. උන්වහන්සේ ඒ වෙලාවේ සිතේ සීලාභරණේ නොදා තමන් රක්ෂා කරපු සීලාවර්ජනීයට වැටුණා. අනේ මම සිල්වත්ද, සිල්වත්ද, සීලවන්තයි. හිතේ ප්‍රීතිය ප්‍රමෝදයේ වැටුණා. ඒ වෙලාවේදී උන්වහන්සේගේ ගොබ්මස දක්වා මේ ව්‍යාග්‍රයා කන්න පටන් ගන්නවා. ගොබ්මස දක්වා අනුභව කරනකොට උන්වහන්සේ දහසක් නයින් ප්‍රතිමණ්ඩිත සෝවාන් ඵලයේ පිහිටා ගන්නට වාසනාව ලැබුවා. ඊළඟට පින්වත්නි ධනමණ්ඩල දක්වා කාගෙන කාගෙන එනකොට උන් වහන්සේට පුළුවන්කම ලැබුණා විපස්සනා වඩලා සකදාගාමි මාර්ගඵලයටපත් වෙන්න. නැබ දක්වා අනුභව කරනකොට පුළුවන්කම ලැබුණා අර වේදනානුපස්සනා විපස්සනාවට හරවලා අනාගාමි ඵලයටපත් වෙන්න. හෘද රූපේ දක්වා අනුභව කරනකොට උන් වහන්සේ ත්‍රිවිද්‍යා සත් අභිඤ්ඤාසී පිලිසිඹියා ලාභීව අරිහත්වයටම පත් වෙලා අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගත්තා. ඒ උතුම් අරිහත් ඵලයට පත් වෙලා උන් වහන්සේ ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කළා. මේ ශාරීරියේ ගොබ් මඩල, ධන මඩල, ඒ වගේම නැබ හෘද වස්තු රූපයේ දක්වාම මා අනුභව කරද්දී පවා මට මේ සත්වයා පිළිබඳව ද්වේෂ සිතක් පහළ වුණේ නැහැ, වෛර සිතක් පහළ වුණේ නැහැ, ක්‍රෝධ සිතක් පහළ වුණේ නැහැ, ජීවිත ආශාවක් ඇති වුණේ නැහැ. සාදු කියන්න. මාගේ චිතසන්තානේ මා පිරු සීලාදී ගුණය සිහි කිරීමෙන් ප්‍රීති ප්‍රමෝදයන් මට වැඩුණා. ඒ ප්‍රීති ප්‍රමෝදය නිසාම මගේ සිත එකඟ වුණා. එකඟ සිතින් යුක්තව මා මේ උතුම් විපස්සනාව වඩලා සංසාරයේ ආයේ කිසිවෙකුට ගොදුරු නොවන සසර දුකට නොවැටෙන තැනට මගේ හිත පත් කරගත්තා. මා අරිහත්ත්වයට පත් වුණා කියලා උන් වහන්සේ ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කරමින්
සමසීසී වශයෙන් අරිහත්ත්වය සමග පිරිනුවන් පාවා දාලා සාදු සාදු කොච්චර වටිනා දෙයක්ද. ඒ නිසා පින්වත්නි කටුකානම් හරානම් බොහෝ කටුකෝද බොහෝ දුක්සහිත වූද කායික වේදනා ශාරීරිකානම් වේදනානම් යනාදී වශයෙන් සඳහන් වෙන මේ සියලුම ධර්ම ස්වභාවයන් අත්දකිද්දී සීලවන්ත පැවිද්දා සීලවන්ත උපාසක උපාසිකාවෝ කොහොමද කටයුතු කළ යුතු වන්නේ කියන කරුණ අපේ ලෝතුරා තථාගත සර්වඥ සම්මා සම්බුද්ධ ශාසනයේ දෙස බලනකොට ශාසනික ඉතිහාසයේ දෙස බලනකොට ඒ උතුම් චරිතා ප්‍රදානයන් දෙස බලනකොට නිවන් මඟ දියුණු කරගත්ත විදිය මේ විදියෙන් අපට කරුණු දැනගන්නට කොයිතරම් භාග්යක් තියෙනවාද. ඒ නිසා අපි පුළුවන් තරම් සීලෙන් සමන්විතව එතනින් නොනවතී සති සමාධිය දියුණු කරමින් සමාධිය වඩමින් මේ ගැඹුරු ප්‍රඥා අවබෝධය සඳහා ස්කන්ධ පහ පිළිබඳව ධාතු ධර්ම 18 පිළිබඳව ආයතන 6 පිළිබඳව මේ ඇතිවෙන පවතින නැතිවෙන අනිත්‍ය දුක් අනාත්ම සංඛාත ත්‍රිලක්ෂණයට සිත යොමු කරවමින් අපටත් මේ උතුම් සම්බුද්ධ ශාසනවත සම්පූර්ණ කරගන්නට ලැබේවා ලැබේවා කියන අදහස ඇති කරගන්නට ඕනි. ඒ නිසා ඒ ගැන හොඳින් කල්පනා කරගෙන අද උතුම් පුර පසළොස්වක පොහෝ දවස 2021 වර්ෂ ආරම්භක පොහෝ දවස දුරුතු පෝය ලෝතුර තථාගත සර්වඥයන් වහන්සේ මේ ලක්දිව ස්පර්ශ කරපු ප්‍රථම වතාව ලක්දිවට වැඩම කළ ඉතින් මෙවැනි උතුම් දවසක මේ උතුම් රහත් භූමියට පැමිණීමෙන් උතුම් සීලයක පිහිටා ගැනීමෙන් කෙටියෙන් නමුත් උතුම් ධර්මෝවාදයන් ලබා ගැනීමෙන් ඔබ යම් තාක් සන්තෝෂමත් භාවයට පත් වූවා වුද ඒ සියලු කුසලා නිසංස ධර්මයෝ විශේෂයෙන් අපගේ අපවත් වී වදාළ මහා කම්මට්ටානාචාර්ය නායුනී ශ්‍රී අරිය ධම්මා විධාන අපගේ අස්මදාචාර්ය උත්තමයන් වහන්සේ ප්‍රධාන සියලුම මහා සංඝරත්නයට උතුම් බුදු බවත් වේවා නිවනින් සැනසෙත්වායි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම වර්තමානයේ මේ සීනාසනෙහි සියලුම කටයුතු සොයා බලමින් සියලු දායක පින්නතුන්ලා විද අනුශාසනා කරනු ලබන පූජනීය රිදීගම ඉන්දාලෝක ස්වාමීන් වහන්සේට මේ සියලු කටයුතු සිද්ධ කරගෙන යාම සඳහා අවශ්‍ය කරන ආයුෂ ආරෝග්‍ය ආදී භාග්ය සම්පත්තියත් කායික මානසික නිදුක් නිරෝගී භාවයත් සීල සමාධි ප්‍රඥා වඩන්නට අවශ්‍ය කරන අවකාශයත් සැලසේවා. උන්වහන්සේටත් ප්‍රාර්ථනා කරනා උතුම් බෝධි ඥානයකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් සුවසේ අවබෝධ කර ගැනීමට මේ පිම්බිම උතුම් පාරමී භූමියක් බවට පත් වේවා කියලා අපි මෛත්‍රියෙන් සෙත් ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් සතර පේරුවේ සියලුම දායක කාරකාදී හැමෝටමත් ඔබ අප සියල්ලන්ටත් මේ සංසාර දුකින් නිදහස් වෙලා නිවනින් සැනසීම දක්වාම සත්පුරුෂ කල්යාණ මිත්‍ර ආශ්‍රය පවත්වා ගැනීමට භාග්‍ය සම්පත් ලැබේවායි සාදු පියා ප්‍රාර්ථනා කර ගනිමු. තුලෝකාගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත සීලය අනන්ත සමාධිය අනන්ත ප්‍රඥාව අනන්ත විමුක්ති ඥාන දර්ශනයට අපි අනුයාත වෙමින් අපේ ශක්ති ප්‍රමාණයෙන් බුදුරජාණන් වහන්සේගේ බුදුසව්වෙක් බවට පත්වෙමින් වාසය කරන්ට මේ ජීවිතයේ අවසාන හුස්ම පොද දක්වාම වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු.